දැන් බලන්න ඔය විදිහට අපි කතා කළා මොකක් හරි තහඩුවක් අරගෙන ඒ තහඩුවේ උෂ්ණත්වය වැඩි කළොත් නැත්නම් උෂ්ණත්ව විචලනයක් ඇති කළොත් වාර්ගඵලයට මොකද වෙන්නේ කියලා මේ වගේ සිදුරක් තියෙන තැනක අපිට වර්ග ආරම්භ වර්ගඵල අපිට දීලා තියෙනවා නම් අපිට අවසාන වර්ගඵලය හොයන්න වුණොත් ඉතින් විතර පදාර්ථය නැහැ කියලා ඔකට ප්‍රශ්නයක් කරගන්න එපා එතන පිට නැතත් එතන මැද්ද විතරක් තහඩුව තියෙනවා කියලා හිතලා වෘත්තාකාර කොටසක එතන විතරක් තියෙනවා කියලා හිතලා තහඩුව ඕගලන්ට ඒ තහඩුවේ වර්ගඵලයේ වැඩිවීම ඇසුරෙන් ඒ තහඩුවේ වර්ගඵලයේ වැඩි වෙන විදිහටම තමයි මේ සිදුර වර්ගඵලයේ වැඩි වෙන්නේ කියලා හිතලා මේ ගාන හදන්න පුළුවන් හරි වගේ සිදුරක් අපල අයින් කළා කියලා කිසි බාධාවක් කරගන්න එපා කලින් විදිහටම තමයි අපිට a not beta theta සම්බන්ධතාවය ගන්න පුළුවන් ලියා ගන්න පහඩුවක කපා තිබුණද සිදුරක් කපා තිබුණද පහඩුවක සිදුරක් කපා තිබුණද එම තහඩුවේහි ප්‍රසාරණය සිදුවන්නේ එර ආකාරයට වේ මේ නිසා සිදුරේ ක්ෂේත්‍රඵලයේද උෂ්ණත්වයේ සමග විචලනය වේ මේ නිසා සිදුරේ ක්ෂේත්‍රඵලයේද උෂ්ණත්වයේ සමග විචලනය වේ උෂ්ණත්වයේ වැඩි වූ පසු සිදුරේ ක්ෂේත්‍රඵලයේ උෂ්ණත්වයේ වැඩි වූ පසු සිදුරේ ක්ෂේත්‍රඵලයේ ලබා ගැනීම සඳහා එම ප්‍රදේශය තුළ පවතින තහඩුවක එම ප්‍රදේශයේ තුල පවතින එම විශාලත්වයේ පවතින තහඩුවක ක්ෂේත්‍රඵල විචලනය වන්නාක් ලෙස සලකා සිදුරේ අවසාන ක්ෂේත්‍රඵලය සඳහා වටිනාකමක් ලබා ගත හැක සිදුරේ අවසාන ක්ෂේත්‍රඵලය සඳහා වටිනාකමක් ලබා ගත හැක මේ අවස්ථාවේදී ඒ සමානයි එක දන බීටා තීටා සම්බන්ධතාවේ භාවිතා කළ හැක මේ රූපේ දාගන්න මේ රූපය අඳගන්න මම අලුත් රූපයක් අඳිනවා ඒක මේකට අඳින්න එපා ඒක වෙනම රූපයක් පොඩි දෙයක් කියන්න මෙහෙම තියෙනවා එක ජාත් සෙට්ටයක් තියෙන මෙතන තියෙන්නේ තහඩුවක් ඇතුළේ සිදුරක් කපලා මෙතන තියෙන්නේ නිකන් වෘත්තාකාර තහඩු කෑල්ලක් මෙතන තියෙන්නේ නිකන් ඔයගොල්ලෝ ගෙදර දැකලා ඇති මදුරු කොයිලයක් වගේ එකක් මෙතන තියෙන්නේ
වෘතයක් අර ගෙදර ඇඳේ නෙට් එක දාන බටේ වගේ බටයක් තියෙන බට රවුම් වගේ හරි ඉපස්තාව එකක් තියෙනවා මේ වගේ වෘතයක් වෘතකාර්ත හඩුවක් ඒකේ මැද්දේ කතිරයක් කපලා තියෙනවා මට කියන්න මේ සෙට් එක යම් සුසුනත්යකට ගෙනියද්දි හැම එක්කෙනාගේම D සමාන වෙයිද D වෙනස් වෙයිද මේ සෙට් එකේ හැම එක්කෙනාගේම T සමාන වේද D වෙනස් වේද මෙතන ඉන්න එක්කෙනෙක්වත් අනිත් එක්කෙනාට වඩා තමාගේ විස්කම් වෙනස් වෙන්නේ නැහැ කොච්චර උෂ්ණත්වය වෙනස් කළත් කොච්චර උෂ්ණත්වය වැඩි කළත් මේගොල්ලෝ එකම විදිහට තමයි මේ පදාර්ථ සෙට් එකම හැසිරෙන්නේ එකම විදිහට ඈත් වෙනවා එකම විදිහට ලං වෙනවා එහෙමනම් මේ හැමෝටම තියෙන්නේ මං කිව්වා එකම ආරෝපණ සෝරි එකම ශේෂ්ත්‍රපර ප්‍රසන්ත සංගුණකයක් කියලා එහෙමනම් මොකද වෙන්නේ මේගොල්ලන්ව ප්‍රසාරණය වෙන්නේ සංකෝචනය වෙන්නේ එකම විදිහට එහෙමනම් මේ හැම එකනාගම D කොයි උෂ්ණත්වයට ගියත් වෙනසක් වෙන්නේ නැහැ ලියා ගන්න පහත රූපේ ආකාරයට පහත රූපේ ආකාරයට සමාන පෘෂ්ඨික ශේෂ්ත්‍රඵල ප්‍රසන්ත සංගුණකයක් ඇති පහත රූපේ ආකාරයට සමාන ශේෂ්ත්‍රඵල ප්‍රසන්ත සංගුණකයක් ඇති ද්‍රව්‍යයකින් තනා තිබෙන ද්‍රව්‍යයකින් තනා තිබෙන හැඩතල සමූහයේ හැඩතල සමූහයේ විස්කම්භ විචලනය සිදුවන්නේ සමාන ප්‍රමාණවලිනි සමාන ප්‍රමාණවලිනි මේක අඳ ගන්න ඊළඟ මාතෘකාව දා ගන්න පරිමා ප්‍රසාරණය ඉතින් ඕනේ අර විදිහටම තමයි කලින් දිගයි පළලයි දැන් දිගයි පළලයි උසයි තුනම ප්‍රසාරණය වෙනවා ඉතින් මෙතන මොකද වෙන්නේ මේ වගේ ධන වස්තුවක් තිබුණා මෙයාගේ ආරම්භක පරිමාව v නම් එයාගේ ආරම්භක පරිමාව v නෝට් නම් උෂ්ණත්වය විචලනයක් නිසා මෙයාට යන්න පුළුවන් වෙනවා v පරිමාවක් දක්වා v පරිමාවක් දක්වා යන්න පුළුවන් වෙනවා ඔකට අවසාන පරිමාව වෙනස් වෙනවා ඔන්න ඔය දේ වෙනස් වෙනවා මේක ලස්සන නැද ගන්න. ඔය විදිහට පරිමා විචලනය සිද්ධ වෙනවා. ඉතින් අපිට කලින් විදිහටම සම්බන්ධතාවයක් ගොඩනගන්න පුළුවන් මෙතෙන්දී. මෙතෙන්දී අපි ගන්නේ පරිමා ප්‍රසන්ත සංගුණකේ තමයි ඒගොල්ලෝ සම්බන්ධ කරන්න. ඒකට අපි කියනවා ගැමා. අර ගැල්පා එදැනි අබීටා තුගෙනිය ගැමා අල්ප බීට ගැමා. ගැමා කියන්නේ පරිමා ප්‍රසන්ත සංගුණක. ඉතින් මෙතන අපිට ගන්න පුළුවන් පරිමා වෙනසට ඩෙල්ටා v කියලා ඩෙල්ටා v සමානුපාතයි කාටද මෙයාගේ ආරම්භක පරිමා v නෝ ඊට පස්සේ එනවා කලින් විදිහටම ඩෙල්ටා v අනුලෝම වල සමානුපාතිකයි උෂ්ණත්ව වෙනසට ඉතින් ඩෙල්ටා v සමානුපාතික වෙනවා v නෝට් කතාව ඊට लागू මේකේ අවසාන වර්ගඵලය අපි හෙව්වොත් පරිමාව හෙව්වොත් එහෙම
මේ ඝනවස්තු අවසාන පරිමාව අපි හෙව්වොත් මේ එක වෙල ලැබෙනවා මේ සමානයි v not ධන v not ගැමා තීටා එහෙමනම් v සමානයි v not එළියට ගත්ත හැකි එක ධන ගැමා ඔන්න ඒක අපිට ලැබෙනවා අවසාන පරිමාව සඳහා ප්‍රකාශනය v සමානයි v not වතාවක් එක ධන ගැමා තීටා ඉතින් මේක තව විශේෂ දෙයක් තියෙනවායි තමයි මෙතන මේ ගැමා කියන එක කෙනා මේ ගැමා කියන එක කෙනා මොකද වෙන්නේ අපි මුලින්ම කතා කරපු රේඛ ප්‍රසන්නතාව සංගුණකයේ අගේ වගේ තුන් ගුණය මේක අපිට කලින් විදිහටම සුළු කිරීමක් මගින් ගන්න පුළුවන් නමුත් මම ඒක මේ අවස්ථාවේ කරන්න යන්නේ නැහැ ඔයාලට ඒක කැමතිනම් ගෙදර නිකන් වැඩක් නැති වෙලාවක හදලා බලන්න ඒක ගන්න මෙහෙමයි පිළියන්න පුළුවන් මේක ප්‍රසන්නතාව සංගුණක අපි දන්න ඇල්පා කියලා ඇල්පා වගේ තුන් ගුණයක් වෙනවා මේ ගැමා කියන එක කියලා परिमा प्रसाद लिया ඒක ප්‍රසන්නතා සංගුණකේ එක වැඩි කිරීම දහරින පහක් වූ ඝනකයක් පවතින පරිසර උෂ්ණත්වයේ සිට සෙල්සියස් අංශක 20කින් වැඩි පරිසර උෂ්ණත්වයක් කරා සෝරි සෙල්සියස් අංශක පොඩ්ඩක් ඉන්න යම් කිසි උෂ්ණත්වයක පවතින වස්තුවක් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් වැඩි කරගනී මෙම ඝනකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් නම් සෙන්ටිමීටර් 12ක් නම් අවසාන පැත්තක දිග සෙන්ටිමීටර් 12යි සෙන්ටිමීටර් 12ක් නම් සෙල්සියස් අංශක 20කින් උෂ්ණත්වය වැඩි කළ පසු නැත්නම් උෂ්ණත්වය වැඩි කළ පසු ඝනකයේ පරිමාව සොයන්න ඒ කියන්නේ ඇල්ෆා කීයද 1 වැඩි කිරීම 10 රින 5යි සෙල්සියස් අංශකයට පරිමා ප්‍රසන්නතා සංගුණකය හොයාගන්න මේකෙන් ගැමා සමානයි 3යි ඇල්ෆා මොකද වෙන්නේ ගැමා ගැමා මට ගත්ත හැකි 3යි පතාක් 1 වැඩි කිරීම 10 රින 5යි එහෙනම් 3යි 10 රින 5යි
සෙල්සියස් අංශකයට. ඔන්න ඔක තමයි ගැමාගේ අගය. එහෙමනම් මට මෙන්න මේ සම්බන්ධතාවයට මේක දාන්න පුළුවන්. V සමානයි V0 එක දන ගැමා T. V0 අගය අපිට හොයන්න පුළුවන් කොහොමද? V සමානයි V0 හොයන්න පුළුවන්. මෙයාගේ දිග 12යි පළල 12යි උස 12යි. 12 වතාවක්. 12 වතාවක් 12. වතාවක් එක දන ගැමාගේ අගය කීයද? 3/10යි. ඍණ 5යි 3/10 ඍණ 5 වැඩි කිරීම උෂ්ණත්ව වෙනස වෙන්නේ සෙල්සියස් අංශක 20යි එහෙනම් 20 අපි දෙනවා 2වරත් 3 6යි 1 දන 2වරත් 3 60 වතාවක් 10 ඍණ 5 12 කියද 144 වතාවක් 12 මේක 10 රින 5න් වැඩි කළාම 10 රින 5 වෙනි බලය හැඩේ 10 රින 5. එතකොට එන්නේ කීයද 1 0.0 0.2 2ක් අයින් කළාම 0.6යි එහෙනම් 6 2යි 3යි හරිනේ 6යි මේක වතාවක් 144 වතාව 12 ගිය 12 4 48 4 12 4 48 48 4 52 5 12 1 12 5 14 1728 වතාවක් 1.00 0.006 බලමු කීය දෙන්නේ කියලා ගණ සෙන්ටිමීටර් द्रववल प्रसारण मतृका द्रववल प्रसारण द्रववल प्रसारण करगेन पिट याव गणेक आधार पवत्गन पुलवांद पवत्गन पुलवांग नमु तपहस जाले वगे दया बीम තියලා තිබ්බ කියලා අපිට ඒකේ ප්‍රයෝජනයක් ගන්න බැහැ නේ අපි සාමාන්‍යයෙන් ජලය වගේ දෙයක් අක්කරි වාජනයක දාලා තමයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. ඉතින් මේ ද්‍රව ප්‍රසාරණයේ තියෙන විශේෂතාව ලැබෙන්නේ අන්න ඔය සිද්ධිය නිසා. අපි මොකක් හරි දෙයකට ද්‍රවයක් පාවිච්චි කරද්දී යම්කිසි ඝනයක් ඝන ද්‍රව්‍යයකින් තැනිච්ච වාජනයක් ඇතුලේ ගබඩා කරලා තමයි හුඟක් වෙලාවට ද්‍රව වර්ග ප්‍රයෝජනයට ගන්න. හරි. එහෙනම් අපි බේත් තිබ්බත් බේත් තියෙන්නේ බේත් බෝතලේ ඇතුලේ බේත් නිකන් අවකාශයේ පවතින්නේ නැහනේ. එහෙම වෙන්න පුළ එක අවස්ථාවක් තියෙනවා. ඒ කොයි අවස්ථාවේද? බේත් නැත්තම් වතුර නැත්තම් පැණි බීම අවකාශයේ පුරා පවත්තන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පුළුවන් නම් කියන්න කොයි අවස්ථාවේද කියලා. කාටුන් බලලා ගුරුත්වයක් නැති දැනකදී. ඔව්. ගුරුත්වයක් නැත්නම් ඒක කාටුන් බලලා තිනා නම් මේක දැකලා තියෙන්න ඕනේ. ටින්ටින් බලලා තියෙනවද සඳගම සඳගමන බලලා තියෙනව නේද මොකද විස්කි විස්කි එක කල්ලි වෙරෙලා එක බොණ්ඩ හදද්දී ඒක අර උඩ යන එහෙම සින්නයක් තියෙනව නේද මට මතකයි එහෙම ගන්න නැත්නම් ද්‍රවයක අවකාශ පාත් කරන්න පුළා වෙන්නේ ගුරුත්වය බිඳු අවස්ථාවකදී නැත්නම් ගුරුත්වය ශුන්‍ය අවස්ථාවක පමණයි ඒ හැරෙන්න අනෙක් අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් ද්‍රව වර්ග ගබඩා කරන්නේ किसी गान वस्तुवाक ऐतुले बोतले आक ऐतुले दान बुला नेतां वालं दाक ऐतुले दान बुला कैमेटी देर अपिटे गाने आक ऐतुले थीला तमा पाविच करने मिथन है द्रव प्रसार ने दी वैधगत दे बिन्नी ऐनिसा
කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඝනයක් නම් ප්‍රසාරණය කරද්දී සාමාන්‍ය පරිමා ප්‍රසාරණය දාලා ඉවරලා අපිට අවශ්‍ය කාර්යතාවය කරගන්න පුළුවන්. නමුත් මෙතන දෙන සිද්ධිය තමයි ද්‍රව ප්‍රසාරණය ගැන කතා කරද්දී ද්‍රවයක් තමන් තනියම ප්‍රසාරණය වෙනවට අමතරව එයා ප්‍රසාරණය කරන්න උත්සාහ කරද්දී අපි මොකද්ද කරන්නේ? අපි වතුර මොකක් හරි භාජනයකට දාලා තමයි රත් කරන්න සීතල කරන්න මොකක් හරි දෙයක් කරන්න උත්සාහ කරන්නේ. නමුත් එහෙම කරන්න උත්සාහ කරද්දී මොකද වෙන්නේ? එතන ඇත්තර වෙන ප්‍රසාරණය අපිට පේන ප්‍රසාරණයට වඩා යම් කිසි වෙනස් විදිහකයක් සිද්ධ වෙනවා. හේතුව තමයි අපි මේ රත් කිරීම සිද්ධ කරද්දී ද්‍රවයට අමතරව ද්‍රවයේ අඩංගු වෙලා තියෙන භාජනයත් ප්‍රසාරණය වෙනවා. ඒ නිසා මෙතන සාමාන්‍ය අවස්ථාවේ පරිමා ප්‍රසාරණයට වඩා ද්‍රවවල පරිමා ප්‍රසාරණය පොඩ්ඩක් විශේෂයි. අපි බලමු සාමාන්‍යයෙන් ද්‍රවයේ කිසිම භාජනයක ඇතුළේ අඩංගු නොකර තිබෙන අවස්ථාවකදී අපි සැලකුවොත් එහෙම මෙන්න මේ වගේ හිතන්නකෝ තියෙනවා මේසයක් උඩ තියලා තියෙනවා රසදිය බිඳුවක්. මේසයක් උඩ රසදිය බිඳුවක් තිබ්බම කොහොමද? මෙන්න මේ මේසෙ තියෙනවා මේසෙ උඩ රසදිය බිඳුවක් තියලා තියෙනවා. ඔක කවුරුත් දැකලා නැද්ද මේසයක් උඩ රසදිය බිඳුවක් දාලා? දැකලා නැද්ද? මෙන්න මේ වගේ බොහොම ලස්සනට බෝලේ වගේ තියෙනවා. මේක දැකලා තියෙනවද? ලැබ් දෙකට ගිය ළමෙක් නම් මේක දකින්න ඕනේ. මොකක් හරි ප්‍රැක්ටිකල් එකක් කරද්දී පිස්සුවක් කියලාලා රසදිය හලා ගන්නවම තමයි. හරි. කවදා හරි ජීවිතේ එක සැරයක් කරලා දැකලා තියෙන්න ඕනේ මේ රසදිය බෝලේ. මම හිතන්නේ ඒක දැකලා නැහැ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ වගේ දෙයක් තමයි ඉතින්. හරි. බලන්න. මෙහෙම රසදිය බෝලයක් අපිට පුළුවන් මේසෙකට තියාගන්න. ඉතින් මේ වගේම රසදිය බෝලයක් අරගෙන අපි මොකක් හරි අද්භූත ක්‍රමයකින් මෙයව රත් කරනවා. මෙය රත් කළොත් මෙයාගේ පරිමාව මෙන්න මේ වගේ අගයකට වෙනස් වෙයි. මෙන්න මේ වගේ අගයකට ඔන්නම වෙනස් වෙයි. ඔන්නම වෙනස් වෙයි. හරි. ඉතින් මෙයාගේ පරිමාව අවසාන පරිමාව අපිට ගන්න පුළුවන් V කියලා. ආරම්භක පරිමාව V නෝට් ගන්න පුළුවන්. V. ඉතින් මේ කලින් විදිහටම තමයි මේ විදිහට අපි භාජනයක් තුළ අන්තර්ගත කළා නැත්නම් මේ විදිහේ නිදහස් අවකාශය තුළ තියාගන්න පුළුවන් මොකක් හරි ක්‍රමවේදයකින් අපි මේක තියාගත්තොත් අපිට මේවා සාමාන්‍ය විදිහටම V නෝට් වතාවක් එක දන ඇල්ෆා තීටා. මේක ඩෙල්ටා තීටාගේ උෂ්ණත්වය වැඩි කරනවා. ඇල්ෆා තීටා කියන එකෙන් අපිට පුළුවන් මෙයාගේ අවසාන පරිමාව හොයාගන්න. කලින් විදිහම තමයි ඩෙල්ටා V සමානයි. කලින් විදිහම තමයි මොකද්ද? ඩෙල්ටා V සමානයි. ඩෙල්ටා V සමානයි V නෝට් ඇල්ෆා තීටා. මේ විදිහටම ඇවිල්ලා ආරම්භ පරිමාව V නෝට් නම් අවසාන පරිමාව V දන V සමාන V නෝට් එක දන ඇල්ෆා තීටා. අපි මේකට කියනවා මේ ද්‍රවයේ නිරපේක්ෂ පරිමා විචලනය. මේකට අපි කියනවා මේ ද්‍රවයේ නිරපේක්ෂ පරිමා විචලනය. නිරපේක්ෂයි කියලා කියන්නේ කියන්නේ අපිට සාපේක්ෂව පේන දේ නෙමෙයි මේ. අපේ ඇහැට මේ දේ දකින්න අමාරුයි. මේ විදිහට පවත්ව ගන්න පුළුවන් නැත්තම් මේ විදිහට බාහිර ඝන වස්තුවක බලපෑමකින් තොරව පවත්ව ගන්න පුළුවන් ද්‍රවයක් අපි ළඟ නැත්තම්. අපි ළඟ එහෙම පවත්ව ගන්න පුළුවන් ද්‍රවයක් නෑ ඇත්තරම. මොකද රස දෙ වුණත් මෙහෙම තියලා අපිට අවශ්‍ය දේ කරගන්න බෑ ඔහොම තියලා. හරිද? ඉතින් මේක රත් කරන්න අපිට මොකක් හරි ක්‍රමයක් දාලා භාජනයකට දාලා රත් කරන්නම ඕනේ. ඉතින් මෙතන වෙන දේ තමයි අපිට මේක ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් අපිට ගන්න පුළුවන් නිර්පේක්ෂ පරිමා ප්‍රසාරණයක් කියලා. ඒ බඳුනක අන්තර්ගත කළ නොමැති අවස්ථාවකදී අපිට ලැබෙනවා නම් මොකක් හරි එකක් කොයි හරි ක්‍රමවේදයකට අපි යාගේ පරිමාව විචලනය කරගත්තොත් අපිට ඒකට කියන්න පුළුවන් නිර්පේක්ෂ පරිමා විචලනයක් කියලා. ඒක අපි දාගමු පොඩ්ඩක් මේ අදහස දාගන්න මාතෘකාව ද්‍රව ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණය දාලා මේක ඇඳ ඩෙල්ටා V කියන්නේ කලින් විදිහටම තමයි. නිරපේක්ෂ අවස්ථාවේ අපි හොයන්නේ V නෝට් ගැමා තීටා.
මෙතන ගැමා මෙතන ගැමා එන්න ඕනේ පරිමා ප්‍රසාරණ එන්න ඕනේ ගැමා හරි ඇල්ෆා බීටා ගැමා v නොට් ගැමා තීටා ඒ විදිහට මෙනම v සමාන v නොට් එක දන ගැමා දාගන්න දාගන්න ඊට දැල් ලියා ගන්න යටි मेहि मे मगिन इहत प्रकाशने मगिन इहत प्रकाशने मगिन द्रवे निरपेक्ष प्रसारणे दक्वे द्रवे निरपेक्ष प्रसारणे दक्वे मेहि गमायानु मेहि मेम अवस्थावे गमायानु द्रवेक निरपेक्ष प्रसारणता संगुणकेयि मेहि गमायानु द्रवेक निरपेक्ष परिमा प्रसारणता संगुणक सबक अवस्था वेदी द्रव्याक पवत्वागत है कि वन्ने घन बंधुनाक तुल अंतर्गत किरीमें නමුත් ස්වභාවික අවස්ථාවේදී ද්‍රවයක් පවත්වා ගත හැකි වනුයේ ඝන බඳුනක් තුල අන්තර්ගත කිරීමෙනි අන්තර්ගත කිරීමෙන් එනිසා ද්‍රවයක ප්‍රසාරණය ගැන අධ්‍යයනයේදී ද්‍රවවල ප්‍රසාරණය ගැන අධ්‍යයනයේදී द्रवे प्रसारणेट अमतरव द्रवे प्रसारणेट अमतरव द्रवे अंतर्गत बंधुने प्रसारणयद सलकिल्लट गतयुतुवे पलविनी गान मेके अप्रोच एगम गणंगले ගණ ඩෙසිමීටර් 100ක් ටැංකියක් තුල ටැංකියක් තුල 100ට 80ක පරිමාවක් සියයට 80ක පරිමාවක් හිතන්න මේක මාළු ටැංකියක් වගේ මාළු ටැංකියක මං කිව්වා පරිමාව ඝන ඩෙසිමීටර 1000ක් වෙච්ච ටැංකියක් කියලා කියන්නේ මෙයාගේ සමස්ත පරිමාව ඝන ඩෙසිමීටර 100යි නමුත් ඇත්තටම මේ ටැංකියේ ඇතුලේ තියෙන්නේ වීදුරු වත් මොකක්වත් යකඩවත් නෙමේ ඇතුළ හිස් අවකාශයක් තියෙන්නේ මාළු ටැංකියක් කියලා හිතන්න. හරි. මේ මාළු ටැංකියේ 180ක් ජලයෙන් පුරවා ඇත. මේ මාළු ටැංකියේ 180ක් ජලයෙන් පුරවා ඇත. පරිමාව ඝන ඩෙසිමීටර 100ක් වූ මාළු ටැංකියක 80ක් ජලයෙන් පුරවා ඇත. මෙසේ ජලය පුරවන ලද්දේ ඔව් මෙසේ ජලය පුරවන ලද්දේ සෙල්සියස් අංශක 20යි පවතින ජලයයි සෙල්සියස් 20යි පවතින ජලයයි
මෙසේ පුරෝල් ලද සෙල්සිදසක විස්සේ පවතින ජලයයි. නමුත් එම ස්ථානයේ ගිනි මැලයක් දැල්වීම නිසා ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළයයි. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළයයි. සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළයයි. සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළයයි. වරන් ඇතුළේ දාගන්න ටැංකියත් ජලයත් අවසානයේ සමාන උෂ්ණත්වයේ පවතින බව සලකන්න. ටැංකියත් ජලයත් අවසානයේ සමාන උෂ්ණත්වයේ පවතින බව සලකන්න. හරි. හා මේක මේවා ලකුණු කරගන්න. මේ භාජනයේ සයිස් එක 20 200යි 10යි 50යි. වීදුරුවල රේඛීය ප්‍රසාරණතා සංගුණකය. ජලයේ රේඛීය ප්‍රසාරණතා තුමතාව 10 රින 4යි සෙල්සියස් අංශකයට. පළවෙනි ප්‍රශ්නේ දාන්න. ද්‍රවයේ නව පරිමාව ගන්නේ කරන්න. ද්‍රවයේ නව පරිමාව ගන්නේ කරන්න. බඳුනේ නැත්තම් ටැංකියේ නව අභ්‍යන්තර පරිමාව ගන්නේ කරන්න. ටැංකියේ නව අභ්‍යන්තර පරිමාව ගන්නේ කරන්න. ටැංකියේ නව අභ්‍යන්තර පරිමාව ගන්නේ කරන්න. දෙකයි. ඊළඟ එක දාන්න. ටැංකිය තුල අන්තර්ගත නව ද්‍රව කඳේ උස සොයන්න. ටැංකිය තුල අන්තර්ගත ද්‍රව කඳේ නව උස සොයන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ටැංකිය තුල ජලය පිරී ඇති ප්‍රදේශයේහි ප්‍රතිශතය සොයන්න. ටැංකියේහි ජලය පිරී ඇති ප්‍රදේශයේහි ප්‍රතිශතය සොයන්න. නව ප්‍රතිශතය සොයන්න.